අපි දැනින් වැටීමට සූදානම් නැහැ. අපි අපේ රට ජාතිය බේරා ගන්නවා. ව්ලැඩිමීර් සෙලෙන්ස්කි තමයි යුක්රේනයේ ජනාධිපතිවරයා. අසම්භාව්‍ය ලෙස ඔහු ජනාධිපති වුණා වගේම දැන් ඔහු යුද වීරයෙක් බවට පත් වෙලා ඔහු සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව ඇමතීම සිදු කරනවා. ඔහු සෙල්ෆි ක්‍රමයට කීව් නගරයේ වීදිවල සිට වීඩියෝ මුදා හැරීම සිදු කරනවා. අපි සියල්ලෝම මෙහි සිටිමු. ස්වාධීනත්වය හා අපගේ රට ආරක්ෂා කරමින් ඉදිරියටත් ඇඳි සිටිමු. ඔහු ඔහුගේ රට ආරක්ෂා කර ගැනීමට සියලු ප්‍රයත්න දරමින් සිටින අතර ඒ වෙනුවෙන් මිය යාමට ඔහුද සූදානම් බව පැහැදිලිය. අමෙරිකානු රජය ඔහුට නගරයෙන් පලා යාමට උදව් ලබා දීමට ඉදිරිපත් වුණත් ඔහු පැවසුවේ මට සංචාරය කිරීමට අවශ්‍ය නැහැ, මට ආයුධ ලබා දෙන්න කියායි. අනෙකුත් රටවල් මේ වගේ ආක්‍රමණයට මුහුණ දීපු අවස්ථාවන්වලදී ඒවායේ රාජ්‍ය නායකයින් රටින් පලා ගියා. හොඳම උදාහරණය ඇෆ්ගනිස්තානයේ ජනාධිපති. සමහර හිතුවේ ඔහු පුටින්ව සනසනවා වගේම රුසියාවට ලෙන්ගතුකම් වැඩි කියා. නමුත් මෙවර ආක්‍රමණයේදී ඔහු රැඳී සිටීමත් වීදිවල සිට ජනතාව ඇමතීමත් නිසා ඔහු ජනතාවගේ ප්‍රසාදය දිනාගත්තා. යුක්රේනයේ ජනාධිපති වීමට පෙර සෙලෙන්ස්කි රූපවාහිනී කතා මාලාවක නළුවෙකු ලෙස ප්‍රසිද්ධ වූ අතර 2006 දී ඔහු ඩාන්සින් විත් ස්ටාර් සම්මානය දිනාගත්තේය. ඒ වගේම ඔහු හඬගැයීම් ශිල්පියෙකුදු විය. ඔහු ගූෆි නම් විකට රංගන කණ්ඩායමේ සමාජිකයෙකුදු විය. සමාරෝගයේ මේ පෙර හැකියාවන් ගැන කතා බහ කළ අතර ඇත්තෙන් මේවා ඔහුට උපකාරී වී ඇති බව පෙනී යයි. ඔහු මිනිසුන් සමග සම්බන්ධ වීමේදී ඉහළ දක්ෂතාවයක් පෙන්වන අතර මේ ඔහුට බොහෝසේ ප්‍රයෝජනවත් වී ඇති බව පෙනේ. ස්කි යුදෙව් ජාතිකයෙක වන අතර ඔහුගේ පවුල සමූල ඝාතනයට ලක් වී ඇත. ඔහු යුරෝපා සංවිධානය අමතන විට එහි පරිවර්තකයා ඉතාම සංවේදී වූ පුවතක් අපට මෑත දවසකදී අසන්නට ලැබුණි. මේ යුද ගිනිදැල් ඉක්මනින් නිවි සාමයේ අරුණලු ලෝකය පුරා පැතිරේවායයි කෝසල මූණ දින YouTube channel එකේ අපි ප්‍රාර්ථනා කරමු.